ජේසු පිහිටයි මං කැමති ඔබත් එක්ක දෙවියන් වහන්සේගේ වචනෙන් පණිවිඩයක් බෙදා ගන්න මං කියවන්නම් හෙබ්‍රව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා සියලු බරද පහසුවෙන් අප අසු කරන පාපයද අහක දමා ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස් වහන්සේ දෙසම බලමින් අප ඉදිරියේහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු ආමෙන් ස්වාමින් වහන්සේගේ වචනෙන් මට ඔබට අද දෙන්න තිබෙන පණිවිඩය තමයි යේසුස් වහන්සේ දෙස බලමින් ගමන් කිරීම උන්වහන්සේ දෙස බලමින් අපි කෙසේද ගමන් කරන්නේ සමහරක් විට ඔබ හිතනවා ඇති මං කොහොමද යේසුස් වහන්සේ දෙස බලන්නේ මට කොච්චර දේවල් තිබෙනවද කරන්ට සමහරක් විට ඔබ දරුවන්ගේ දේවල් සමහරක් විට ඔබ දැන් ඉන්න තැනදී ඔබට වේදනාවෙන් ඉන්න ඇති ඔබ රෝගීව ඉන්න ඇති ඔබ කොහොමද යේසුස් වහන්සේ දෙස බලන්නේ කියලා ඔබ කල්පනා කරනවා ඇති නමුත් උන්වහන්සේගේ වචනෙන් අපිට කියනවා යේසුස් වහන්සේ දෙස බලන්ට කියලා උන්වහන්සේ දෙස බැලුවොත් ඔබට අර සියල්ල අමතක කරලා උන්වහන්සේ දෙස පමණක් බලමින් ගමන් කරොත් ඔබට පුළුවන් ඔබගේ ජීවිතේ ජය ගන්නට. ආමෙන්. ඉතින් මං කැමතියි ඔබට කියන්න ඔබ වේදනාවෙන් ප්‍රශ්නයක් තුලින් සමහරක් විට ඔබ ප්‍රතික්ෂේප කරලා ඇති. ඔබ රෝගීව ඉන්නවා ඇති. නමුත් උන්වහන්සේ දෙස බලන්න. සියලු ප්‍රශ්න අමතක කරන්න. මෙතන කියනවා සියලු බරද පහසුවෙන් අප අසු කරන පාපයද අහක දමන්නට කියලා. ඉතින් උන්වහන්සේ ආවේ ධර්මිෂ්ඨයන්ව ගලවන්නට නොවේ අධර්මිෂ්ඨයන්ව ගලවන්න. උන්වහන්සේ ආවේ පාපිෂ්ඨයන්ව ගලවන්නට. ඒ නිසා ඔබ හිතනවා නම් ඔබ දැන් ඉන්න තැනින් මට ගොඩේමක් නැහැ. උන්වහන්සේ ගාවට මට යන්න බැහැ කියලා සාතන් ඔබට දෙන එක බොරුවක්. ඒක ඔබ විශ්වාස කරන්න එපා. ඔබ දැන් අඩිය ගන්න යේසුස් වහන්සේ දෙස බලන්න. උන්වහන්සේ පමණයි උන්වහන්සේ ගාව පමණයි ඔබට ඔබේ ප්‍රශ්නෙට පිළිතුර තිබෙන්නේ. උන්වහන්සේ ගාව පමණයි සාධාරණේ තිබෙන්නේ. ඒක තමයි ගොඩක් මේ ලෝකේ මිනිස්සුන් පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න හදන්නේ. ඒ මේ ලෝකේ සාධාරණේ අපිට හොයාගන්න බෑ. කොහෙවත් නෑ. කිසිම ප්‍රශ්නයකට පිළිතුරක් නෑ මේ පොළවේ. නමුත් යේසුස් වහන්සේ ගාව සියලු දේට පිළිතුර තිබෙනවා. උන්වහන්සේ ගාව තමයි ඔබට සාධාරණේ තිබෙන්නේ. උන්වහන්සේ ගාව තමයි ඔබේ ප්‍රශ්නෙට පිළිතුර තිබෙන්නේ. උන්වහන්සේ ගාව තමයි ඔබට අවශ්‍ය කරන ප්‍රේමය තිබෙන්නේ. ඒ සමාදානේ තිබෙන්නේ උන්වහන්සේ ගාව විතරයි. යේසුස් වහන්සේ දෙස බලමින් ගමන් කිරීමෙන් ඔබට පුළුවන් ඔබේ ජීවිතය ජය ගන්න. ඔබ මේ තුලින් ධෛර්යමත් වුණයි කියලා මම විශ්වාස කරනවා. ඔබ සියලු දෙනාටම ආශිර්වාදමත් දවසක් වේවා. ජේසු පිහිටයි.